පාන්දර ප්‍රථම අරුණැල්ල කඳු අතරින් එබෙන්නට ගත්තේ මාවනැල්ල හරියෙමි. හිමාලියගේ උකුලේ නිදා ඉන්නා විමුක්ති දෙස බලා සිනාසුනාය. දැන් කොළඹින් සෑහෙන දුරක් ගෙවා අවසානය. ඔහුව හොරාවට හෝ අයිති කරගත්තාක් වැනි රහසිගත සතුටක් ඇයට දැනුනේ. ඒ සතුට පපුවෙන් ගලද්දී පපුවම සැනකෙලියක් මෙන් වනවා ඇයට දැනුනේ. ඇගේ සිහින් ඇඟිලි තුඩු විමුක්තිගේ හිස්සකේ මත රටාවකට ගියේ. පිරිමියෙකුගේ ශරීරයේ මේ තරම් විදුලියක් වැනි උණුසුමක් එන්නේ කෙසේදැයි ඇය සිතුවාය. ප්‍රථම වරට මේ ශරීරයේ ලං කරගත්දා මුළු ගතම උණුවී වැගිරී ගිය අයුරු හිමාලි සිහි කළාය. එදා විඳ අතිශය රහසිගත සතුට තවමත් හිමාලිට මතකය. ඒ රස්නේ දිගේ ආ දුර පුදුමාකාරය. දැන් ඒ නැති ජීවිතයක් ගැන කොහොමඩවත් සිතිය නොහැක. තනියම කොළඹගේ හිමාලි පොඩි මනමාලියකුත් අරගෙන ආයෙත් නුවර එනවා. ඇයට සිතින්නේ එහෙමය. උදෑසන අවුරැල්ලක් වාහනේ වීදුරෙන් විමුත්තිගේ මුහුණට වැටෙද්දි හිමාලි ඇගේ සාරිපට කොල්ලාගේ මුණ වැසෙන්නට දැමුවාය. මහ ලොකෝට ලව්කලා කියන ගෑණිටවත් මේ තරම් විමුත්තිට ලං වෙන්න බැරි වෙන්නේ නැති. හිමාලි සිතුවාය. එහෙත් එක් තුබ්බර උදෑසනක කළුගම්මෝය අසබඩ පුංචි කාමරයකදී මේ ශරීරයේ ඒ ශරීරයේ පතුලටම කිමිඳ ආදරයේ නිමලම සංකේතය ඇගේ ගැබැතුල නිදන් කළ බව හිමාලි දැනුන්නේ නැත. වාහනය කඩුගන්නාව වංගුවගෙන උඩට නගිද්දි ඇගේ මුහුණේ පුදුමාකාර තෘප්තිමත් සිනාවක් සටහන් විය. යලිත් විමුක්තුවගෙන මේ කඩුගන්නාව වංගුව බහින්නේ ජීවිතයේ පුදුමාකාර තීරණ රැසක් වෙනය. හිමාලයගේ හෑන්ඩ් බෑගේ වූ කුඩා ජංගම දුරකථනයේ රැගෙන එය ක්‍රියා විරහිත කළාය. කොයි මොහොතක හෝ කොළඹ මහගෙදරින් එමතුමා කියයි බිය වූවාය. සක්විති තව පැයකින් පැය භාගයකින් පමණ මහගෙදරට එන බව ඇය දනී. ඒ ආවිට ඔහු මොනවා කරාවිදැයි කිව නොහැක. මේදා පාන්දරම නැගිට විට්ටු කෑලි තුන හතරකුත් හොඳ කට්ට සම්බලයකුත් කිරි තැදී සක්විති අතේ විමුක්තිට යවන්නටය. මේ කරදර සමය ඇරඹෙන්නට පෙර එක් සෙනසුරාදා උදෑසනක වර්ෂා පැමිණ මෙලෙසම සුදු කැකුළු පිට්ටු හැදුවාය. එදාද පිට්ටු කන්නට කෙල්ල හැදුවේ පොල් කිරිත් කට්ට සම්බලයකුත්ය. පිට්ටු කෑලි පොඩි කෙසල් කොලයක දැමු වීදුරු පිගානට පෙදද්දී ඒ මූණ මත තිබූ කල්පනාබර බව තුප්පර බව මේදා දැක්කාය. එදා කෙල්ල හිතුවේ කුමක්දැයි මේදා මොහොතක් තුල වටහා ගත්තාය. මොකද මේ කට නිකන් ඇදවෙලා වගේ ආ? මේදා වර්ෂාගේ තොල්පෙති ඇඟිලි තුඩු වලින් තද කර ඇසුවාය. නෑ, පිට්ටු කෑලි කඩන්න නැතුව පරිස්සමින් බාන්න එපැයි. කෙල්ල කිව්වේ ඇස හංගාය. අපට පිට්ටු කෑලි 6ක් විතර හොඳටම ඇතිනි. මොකෝ මේ 10ක් විතර හදලා. පොල්ගටු හැන්දේ මිටින් එන පිට්ටු කෑලි පිගානට බාද්දි මේදා ඇසුවාය. ඒ ඇස් එසවුනේ නැත. නිකං අක්කේ, මං ගානක් තියලා හැදුවේ නෑ. ඇත්තද? ඔබ ගානක් තියලා හැදුවේම නැද්ද? මේදා සිනාසී ඇසුවාය. නෑ මේ, ඔබ බොණ්ඩි මටනේ හොර කරන්නේ. මේදා ආදරෙන් කීවාය. වර්ෂා නෙත් බර කරගෙන උන්නා පමණි. ඔච්චර කළු කරගන්න ඕන නෑ. පිට්ටු කවන්න ආසගෙන ඒ ටිකකින් මං කෝල් කළා. ඒ මොහොතේ කෙල්ලගේ මුවේ ඇඳුණු සිනාව මේදාට තවමත් මතකය. ඒ සුදු පිට්ටු කෑල්ලට වඩා ලස්සනය. අයියා තෙනවද? තොඳල්ලි වර්ෂා ඇසු අයරු මේදාට මතකය. නැත්තම් ඔබ කාටද ඔය තරම් පිට්ටු හැදුවේ? එයා ආසයි. ආදරය. ඒ දැස් වලින් ගැලුවේ ආදරේ නොවේ නම් වෙන කුමක්ද? පිට්ටු වලටද නැත්තම් පිට්ටු හදන කෙනාටද? ඒ දවස් සීවි මේදාගේ පපු උණුවේ. සක්විති ඇඳගෙන ආවේ කලබලෙණි. පිට්ටු කෑල්ලක් කාලම යනවද මහත්තයෝ? උණුවෙන් තියෙනවා. මං කොල්ලා එකම කන්නම්. එහෙනම් මං එකටම බෙදන්නම්. කිරි ගොඩක්ම දාන්න එපා. කොල්ලගේ බඩ බුරුල් වෙයි. අමාරුනේ එතකොට. මේදා සුදු බෝල් එකකට පිට්ටුත්
බෝතලයකට කිරිත් වෙනමම කට්ට සම්බෝලක් දම සක්විති සමගම ආවාය. කොච්චර උදෙන් ගිය තර ගෑණි මල්ලිගේ කාමරේ. ඒකේ පිරිමි දැකලා නැති ගෑණිද්ද කොහෙද? බබා කන්න. සක්විති වාහනයට නැග්ගේ මේදාගේ හිස අතගාගෙනය. සක්විති තම සොවිරා වෙනුවෙන් කරන මේ උතුම් කැපකිරීම මේදා පුදුමාකාර ලෙස ඉවසුවාය. ඔහුගෙන් තමාට යුතුකම් ඉටු නොවුණත් කමක් නැතැයි සිතන තරමට ඇය ඉවසුවාය. තනෝජා. සක්විති උඩුමහලට ගියේ තනෝජාට කතා කරගෙන මේ. දොර අරිද්ම ඔහු දැකේ හිස් කාමරේ. සක්විති හිමම ගොස් නාන කාමරේ දැරියේ. එහෙද විමුක්ති උන්නේ නැත. සුදු මහත්තයා. තනුජාවේ හති දමමනි. කෝ පුංචි මහත්තයා තනුජා, අරයාගේ කාමරේද? නෑ, මේ සුදු මහත්තයා. ඇයි තනුජා? කෝ මල්ලි? පුංචි මහත්තයව අරගෙන ගිහින්. කෙල්ලගේ කටින් දුකට මෙසේ පිටවින. ඒ වචන ටිකට සක්විතිගේ පපුව පත්තු වීගෙනමින් ගියේ. පුංචි මහත්තයව අරගෙන ගිහින්. කවුද? කොහෙද? සක්විති ඇසේ කලබලේනි. හිමාලි පුංචි නෝන අරන් ගිහින්. හිමාලි? කොහෙද අරන් ගිහින් තියෙන්නේ? දන්නේ සුදු මහත්තයා. පාන්දර 3ට විතර රෑ ආපු කාර් එකකින් අරන් ගියා. සක්විතිගේ බඩපපුව ඇවිලීගෙන මෙන් ගියේ. රෑ ආපු වාහනේ. තනුජා සියල්ල කීවාය. බෑග් එකකුත් වාහනේට දැම්මා. ලොකු එකක්. දුරක යන්න වගේ. ඔව්. ඒත් කොහෙද කියලා දන්නේ නැහැ සුදු මහත්තයා. පට්ට බැල්ලි, මං ඕකිව තියන්නේ. සක්විති පියකට පෙළ බැසගෙන පහලට ආවේ කඩාගෙන. ඔහු කෙලින්ම ගියේ අම්මාගේ කාමරයට. අම්මේ. ආ ලොකු පුතා. මල්ලිව අරයක කොහෙද ඇරියේ? සක්විති හැමම ඇසුවේ. සුරම්යා සක්විතිගේ මේ කෑගැහිල්ල ඒ තරමට ගණනකට ගත්තේ නැත. ඒ ළමයා මල්ලිට පූජාවක් ලෑස්ති කරලා ඒක කරවන්න එක්කන් ගියේ. හෙට අනිද්ද වෙද්දී කෙල්ල මල්ලියෝ පරිස්සම් කරලා ගෙනේ. ඩ්‍රයිවර්ටත් මං කිව්වා. සක්විතිට අම්මාගෙනද ඇතියේ පුදුමාකාර පිළිකුලකයි. ඇයි අම්මා එහෙම දෙයක් කළේ? ඔහට ඔච්චර කලබල වෙන දෙයක් නෑනේ ලොකු පුතා. මල්ලිට හොඳක් වෙනවනම් මට එච්චරයි. ඒක මාලිගාවේ බලගත පූජාවක්. අම්මට මට කියන්න තිබ්බා. ඇයි මං කොල්ලට කරන්නේ නැද්ද? කිව්වනම් මං එක්කන් යන්නේ. ඒ කෙල්ල ලෑස්ති කරපු පූජාවක්. ඇයි මෙහෙම මල්ලිගේ ජීවිතයක සෙල්ලම් කරන්නේ? ඒක ඉන්න තත්ත්වය ගැන හිතන්න. සුරම්යා සක්විතිගේ කතාවෙන් පරලෝවාය. දැන් කවුද මල්ලිගේ ජීවිතයක සෙල්ලම් කළේ? මේ අහිංසක කෙල්ලද? රැයක් දවාලක් නිින්දක් කෑමක් නැතුව මල්ලිව බලාගන්න මේ කෙල්ලද? ඒකට කියලා ජීවිතයක් නැතුව මල්ලි වෙනුවෙන් නැහෙන්නේ. එක එක බැල්ලියෝ කොල්ලගේ ජීවිතය විනාශ කරලා ගියා. අද මේ කෙල්ලයි වැටලා මල්ලිව බලාගන්නේ. මටවත් බෑ එච්චර ආදරෙන් මල්ලිව බලාගන්න. මල්ලිගෙන ඔයා බය වෙන්න එපා. කෙල්ල පරිස්සමින් ගිරේ, එච්චරයි. අනික ඒ කෙල්ල පිට කෙල්ලෙක් නෙමේ. සක්විතිට ඇඬෙන්නට මෙන්න ආවේය. ඔහු එහෙම බිම් බලාගත්තේ කෝපයත් දුකත් කලකිරීමත් එකටම දැවෙන්නට වූ නිසාය. මං දැන් ඩොක්ටර්ට මොනවද කියන්නේ? මාලිගාවට එක්කන් ගිහින් කියන්න. ඒ වගේ ලෙඩකට බෙහෙත් විතරක් මදි. තව දේවලුත් කරන්න ඕන. ඔයත් ඒ කෙල්ල දිහා වපරැහින් බලන්න එපා. මේදත් හිතන්නේ එකම පැත්තකට. අර බැල්ලි ආවනම් මෙතන උඩ පැනගෙන නංගියෝ කියාගෙන එයා එයි. මේ ඔක්කොටම වග කියන්න ඕනේ ඒ බැල්ලි. මේද අදටත් ඒකිකි පැත්තේ. සක්විතිගේ ළය ඇවිලෙන. අම්මේ, මගේ ගෑනේ මේ පවුලට තියෙන ආදරේ ඔහොම හැල්ලු කරන්න එපා. ඒක මං විතරයි දන්නේ. මට මේවා ගැන කතා කරන්න ඕන නෑ. මං කිව්වේ ඇත්ත. හැම ප්‍රශ්නයකම කොන මොකද්ද කියලා ඔයත් දන්නව ඇතිනේ. ඔයාට පුළුවන් නම් බුක්ෂොප් එක බලාගන්න. කෙල්ල මල්ලිව බලාගනේ. මං කොල්ලව කොහොමත් මේ මාසේ අන්තිම සිංගප්පූරු එක්කන් යනවා. සක්විති කිව්වේ තරහෙනේ. එහෙට සුරම්යා කිසිවක් කිව්වේ නැත. මේ අර ගෑණි පාන්දර නැගිටලා මල්ලිට පිට්ටු හැදුවේ. පව්. එහෙම ගෑණිට අම්මා බනින්නේ. සක්විති මහගෙදර පුරා එහෙට මෙහෙට ගියේ පුදුමාකාර තරහකිනේ.
මේ දැන් නුවරගොස් වියුතු එකාගෙන ඉන්නට තරම් ඔහුට සිතුනේ. එහෙත් මොන දෙයක්වත් දැන් අම්මා සමග කතා කර පළක් නොවන බව සක්විති දනී. මට එයාගේ නම්බර් එක දෙන්න, මං කතා කරන්න. සක්විති කීවේ, දැන් ඔයා කතා කරන්න ඕන නෑ. මල්ලියෝ එක්කන් ගියේ නරක දෙයකට නෙමෙයිනේ. පූජාවක් කරලා ඔළුවේ තෙල් ටිකක් ගාලා එක්කන් ඉන්න. ඔයා හරිනම් ඒකට ප්‍රශංසා කරන්න ඕන. අද ඔය එක ගෑණියෙක් කිනවද මේ කොල්ලට දෙයක් කරන්න? කරන්න හිටපු හොඳම කෙල්ල අද විඳින දුක ඔයා දන්නවනම් ඔහොම කතා කරන්නේ. ඔයාගේ මුණුපුරෙකුත් බඩේ තියන් ඒකේ දුක් විඳින්නේ. සක්විති එසේ සිතුවා පමණි කීවේ නැත. සක්විති මහගෙදරින් පිටුවේ පුදුමාකාර කලකිරීමකිනි. ඔහුට පුදුමාකාර හිස් බවක් දැනෙන්නට විය. මේ වෙන දේවල් මෙහෙම වෙන්නට දුන්නට කවදාහරි උඹට සීයාපු දවසර මට බණි. ඒත් මම මොනව කරන්නද? සක්විති විමුක්තිට සිතින් කීවේය. ගිය පයින්ම සක්විති ආවව දැනගත්තිට මේ දාවේ පුදුමේනි. එයි මහත්තයෝ, අද මල්ලිව හේදුවේ නෑ. මේදා දෙස දුක්බරව බැලූ සක්විති පසුව පැමිණ පුටුවකට බර විය. ඔහුගේ මුහුණ දකිත්ම මහගෙදරදී මොනවා හෝ වෙන්නට ඇතැයි මේදාට සිතුනි. මොනවද වෙලා තියෙන්නේ? මේදා ඇසු ආය සක්විති බැලුවේ කලකිරීමෙනි. අද මට හරි දුක හිතුණා බබා. ඇයි ඒ? මේදා ඇසුවේ සක්විති ළඟම ඉඳගෙන. මම එහෙම කවදාවත් අසරණ වෙලා නෑ. ෂි, ඉතින් කියන්නක මොනවද උනේ කියලා. අර බැල්ලි මල්ලියෝ නුවර එක්කන් ගිහින්. සක්විති සියල්ල මේදාට කීවාය. ඇගේ දෑස් තෙමී යන අයුරු ඔහු බලා උන්නේ දුකිනි. මං දැනන් උන්නා එහෙම දේවල් වෙයි කියලා. මට ගෑනුම හොඳට තේරෙනවා. මල්ලවේ ඉක්මනට සිංගප්පූරු එක්ක යන්න කිව්වේ ඒකයි. ඔක්කොම කරන්නේ අම්මා. ඒකේ අම්මව හොඳට අන්දවලා තියෙන්නේ. අන්දවන්න අම්මා බබෙක් නෙමේ මහත්තයෝ. අම්මා මේ හැම දෙයක්ම කරන්නේ හොඳට හිතලා බලලා කිරලා මැනලා. අච්චර අසනීප කොල්ලව එච්චර දුරක් එක යද්දි නිකමට කිව්වද? ડોක්ටර් ගින්න තහන්න කියලා. නෑ, මේවා හොඳට හිතලා බලලා කරන දේවල්. මං දන්නවා ලොකු හතුරුකම පියව ගන්න එයා ජීවත් වෙන්නේ. හැම දෙයකම විනාශ වෙන්නේ කොල්ලගේ ජීවිතේ. ඒ ජීවිතේ රැක ගන්න අපට බැරි වෙයි. අර බඩේ ඉන්න එකාට තාත්තා කෙනෙක් නෑ. එච්චරයි. මේ දා කිවි පුදුමාකාර දුකකිනි. මං එහෙම වෙන්න දෙන්නේ නෑ. ඒත් මොනවද අපට කරන්න පුළුවන්? මේවා ගිහින් කතා කරන්න පුළුවන්ද? වාෂා වෙනුවෙන් කතා කරලා අදටත් මන් දිහා බලන්නේ වපරහෙන්. ආදරයක් නෑ. මේදා කියන දේවල් මේ දැන් ටිකකට කලින් සක්විති හොඳින්ම තේරුම් ගත්තේ. මං නුවර ගිහින් මල්ලිව එක්කන් එනවා. දන්නවද ඒ ගෙවල්? මතකයි. මේදා සෑහෙන්න කල්පනා කළාය. එහෙම ගිහින් අම්මා ලොකු ප්‍රශ්නයක් දායි මහත්තයෝ. ඕකේ සතියක් විතර කොල්ලව තියාගනි. ડોක්ටර්ට හෙට පෙන්නන්න ඕන. මං වීසා දන්නත් ඕන. කමක් නෑ, අපි ඉවසමු. ප්‍රශ්න හදා ගන්න එපා. සක්විති එහෙමම ගත්තේ තාත්තාට. මොරකොට මහතා උන්නේ වාහනේ. මං ඔක්කොම දන්නවා ලොකු පුතා. ඔහු ගත් හැටියෙම කීවේ, ඇයි අම්මා එහෙම කරන්නේ? එයාට තේරෙන්නේ නැහැ එයා කරන වැඩවල බරපතලකම. මං තාත්තේ මල්ලිව සිංගප්පූරු එක්කන් යනවා. කොහොම හරි සනීප කරගෙන ගේන්නම්. අරන් යන්න. මොරගොඩ මහතා කිව්වේ තරමත් අදිනි. මේ කාරණාවලට ඔහු සුරම්යා සමග ප්‍රශ්න ඇති කරගත්තේ නැත. තාත්තටත් කතා කරන්න බෑ. ඉතින් කොහොමද අර කෙල්ලගේ බඩේ ඉන්න පැටියට මොරගොඩ පවුලේ අයිති අරන් දෙන්නේ? ඌ අවජාතකයෙක් වෙයි. මේදා කිව්වේ තරමක් කේන්තියනේ.